ආෝවන් සුභමධ්‍යහනක්. ඔබේ පන්න්නේ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රෘත්තිය විකාශය සමඟ. මුලින් මවදහනු ප්‍රධාන ප්‍රවෘතී සිරස් තලවෙත. තෙල්මිල ඉහලයන්නේ නෑ තෙල් සභහපතිගෙන් සහතකයක්.නිරෝධහෙන නීති කැඩුවාට ඉයේ දිනේ පනස් දෙකක් අත්තදංගුවට. එක අරින පාසල් පිරිසිුදු කරන්න රට පුරාශ්්‍රමදාන කිස්සමහාරාමේදී වැටලූ ගිනිි අවික්කම් හල කේරලේට කාලගුණේ අයහපත් ජනජීවිතටත් තැඩිබලපෑම් කොරෝනා මර්ධන වැඩපිළිවලයක්ත්තේ උසස් පෙළ දරුවන්ට එන්නත් කරන ක්‍රියාවලිය අධ්‍යිනේදීත් ස්ථාන රැසකදී ක්‍රියාත්මකායි මෙ අතර යේ දිනේද කොෝණ සාධතයෙන් හයසි හතුලිස් නමතෙනෙකු වාර්තාාවනා. කොරෝන ආසාධතින් වාර්තාාවේම අඩු තත්ත්වයක පැවතියත් සෞඛ්‍යංශ්‍ර ජනතාවගෙන් ඉල්න්නා සිටින්නේ සෞඛ්‍ය පුරදු දැඩිව අනුකමනය කරන ලෙසයි. මෙරටන් වාර්තාමන සමස්ක කො ආස ංක්‍ය ක් ති හැත් ෑක්. හල්ගතවහ නිවාසල පුද්ගලයින් විසිපන්ද හස් දෙසේ අනුතුන් දෙෙකු ප්‍රතිකාර ලබමින් සිරනවා. සේල බඇති සමස්ත සංඛ්‍යාව හාරලක්ෂ අනු දෙදහස්තුන්සේ පහක් හෝමග මොලිකරවල මෙනිත වසර හමරක් පවන කාලයක්ක විට්‍රෝ වශයෙන් කරතුගන්න නත් මේ ෝග සංය තාමත් චාලදුවීමක් දක්න ලබවා. දයිනකෝ රගින් පැමිණීම සාමානයෙන් පහත්්හඇත් පදරපමානකට අදියති පොවින් මරනල විශාලා අදුවක්තිවන සයමානය සලගතු විශාලඩුවීමක් දක්න ලබවා. ඒයේ දින දී සිදුකර ඇති පCR පරික්ෂණ සංඛ්‍යාව හයිදහස් නවස හත්තඇතුක්. පිට ඇන්ටජන් පරික්ෂණ තුන්දහටස හතලි හතක් ඒ දිනේදී දුකරති බෙනවා. මෙ අතර මෙරට එන්නත් කරන ක්‍රියාවලියද සාර්ථක සිදු කරෙනවා. අද දිනේත්න් කොරනා මර්ධන එන්නත් කරන වැඩසට හන මධ්‍යස්ථාන අනූ පහකදී ක්‍රාත්මකයි. වයිසවරදු දහටත් දහ නවත් අතර පාසල් දරුවන්ගේ එන්නත් කරනේද අදදිනේත් කොළඹ දිස්ට්‍රික්කේ ක්‍රාත්මකයි! මේ වන විට කිසියම් හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගනැති සංඛ්‍යියාව, එක් කෝටි හතලිස් හත්ලක්ෂ, හැට හද්දහස් හත්සිය හැත්තෑටක්. කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගනැති සංකඛ්‍යාව, එක් කෝටි විසි හත් ලක්ෂ, විසිදහස් හාරසිය හැටතුනක්. නිරෝධයන නීති උල්ලංගනී කිරීම සම්බදධෙන් මේ දක්වා අසූ දහස් නවසිය අසු එක්දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බව, පොලස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාර, නීතිග්ඥල් නිහල් තල්දුව මහතා පවසනවා. ඊදිනේදීද නිර්රෝධයන ජීති කඩකිරීම සම්බද්ධයෙන් පුද්ගලින් පනස් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඊදිනේ තුළ වාහනහදදා සසුද දෙක් උගලයන් දහටදස් හැටේ එකක්. ක්ෂා කරන ලැබව සංචනසීම උල්ලංගනය කරමින්, පළත්මයිම් හරහා ගමන් කිීමට පැමිණි. පුද්ගලයන් එක්දා සනුවක් ාහන පන්සය විසි හයක් අවාදකට නැව හරවාය වීමට මෙම භාර්ගවාදක නිළ යන් වි කටුතු තිබෙන ද ව පවතින. දිර්ග සතියන්ත නිවාඩුව හේතුවෙන් විධ පුද්ගලයන් පළා සංචරනසීම උල්ලඟනය කරමින් දිවෙයිනයේ විධ පලාාතුවට ගමන්කිරීමට කටුත්තු කරමින් සිටින බව නිරීක්ෂණ වෙනවා. අප මහජනතාවගෙන් කාර්ක වෙල්ලා සිටින්නේ මෙම පාලන වෙමින් යන වසංගත රෝගිතත්ය පාලන කරගැීම සඳහා. අවශ්‍ය සහයෝගේ දෙමින් සෞඛ්‍ය මාර්කපදේශ පිළිපදිමින්, ඒවට අනුගතව කටයුතු කරමින් අවශ්‍ය සහයෝගේ ලබා දෙල්ලෙසයි. මෙ තර දක්ෂණ අධිවේගීමමාර්ගයේ වැලි පැන අන්තර්හෝමාරුවයේ දීද රථවාහන දැඩි පරික්ෂා කිරීම්වලට ලක්කුණ දරුවන් වෙசிයට அඩු පළ සභயර්த்தை පால்නே වண்ட පාසල් වල பிராාතිமிක அංශේ අධ්‍යපන කටයතු ලබන විසෙක් වඩා ආரம்ம்பකිීමට தீர்ණே කරතිබෙනවා ඒ අනුව සௌ්‍ය මාත්‍යංශයේ සௌඛ්‍ය මාර්ග පදේශරිදි එකින් සිට පහශවනිය දක්வா පන්ති පළவு අதிீரிයටத்தை ஆரம்ம்பකිරීමට නமித்தை. මෙම වැ පිවෙල ඇතේ ප්‍රාථමකධ්‍යහපනය ලබා දෙෙන පාසල් තුන්දහස්සක අධ්‍යහපන කටේුතු නැවත ආරම්භ කිරීමට නේමිතයි. ලබන විස එක්මන දා පාසල් විවෘතකිරීමට පෙරසිදු කරන ශ්‍රමදාණන වැඩසහන් නිීක්ෂණය කිරීමට. අමාත්‍ය ආචාරය බන්ඳල ගුණවර්ධන හතා දෙෙක් වුණා දැරනියගල මැතිවරන කොට් ආශයේ ප්‍රාථමික ශ්‍රීවල අධින කටයතු නැවත අරම්භ කිරීම සහස් සූදානම් බව විදිහල්පතිවරුන් පසනවා ඒ සඳහා අවශ්‍ය සූදානම් බීම් මෙමන විටසිදු කරෙන බවයි විදුහල්පතිවරන් ගුරුවරුන් මෙන්ම පාසල් සංහරධනමිති නියෝජීන් ප. දරුවන් වෙනුවෙන් මේ පාසල් විරුත්ත කරන එක හොඳයි. කර පලත්වල දරුවන්ට අධ්‍යාපනය ලබාගට ක්‍රමවදයක් න ඒ ප්‍රමවදයක් නැති නිසා ඒ දරුවන්ට අපි කොහම හරි ගුරුවරත් එක් එකතුවෙේ ආධ්‍යාපන ලබාදිය යුතු හහිද අපි පුළුවන් තරම් මහන් සිගන්න මේ දරුවට අධ්‍යාපන ලබාග. ැරි ැඩී න අවස්ථාවක රජයේ විශාල වියදමත් දරලා ඒ අයගේ සෞක්‍යය කට යුතු දිියුණු කරන මොහතක. ඉතාමත් බුද්ධිමත් පිරිසක් තමයි ගුරුවර වසයි සේ වැට මැදිලා තියෙෙන්. ඒ බුද්ධිමත් පිරිස මේගේ ඩැඩි තීරණයක ඒල්පගෙන තියෙනෙ අපි සියලු දෙනාවගේ ම අප්‍රසාධයට ලක්ුණ දෙයා. කෙසේ තත් ලබන වි්‍ය එක්නදා නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධින්. ලංකා ගුරු සංගමේලේකම් ජෝසෝස්ටාලින්ම් හතා පල කළේ මෙවන් අද හසක්. අපි පැහදිලිම තීරණයක් කරන් තියෙන්නේ. එකට කල්ලින් අපේ ගටලු විස්සතුමක් නැත්තන් අපි අනිවාර ප්‍රකාශයට පත්තරනවා අපි ගන්න ක්‍රියාමාාවගගේ ඊල්ළඟට විදවල් පපදිර වගකීීම දරන පාසැල් වල යතුරු වරගන දේශාලක බලෙන් ගේට්ටු ඇරල පාසල්ලරනවා කියලා කියනවා ඒත් කලෝ දැනමත් තීන කරන්ති එවැනි ක්‍රියාන්ටරම ක්‍රියාමාරගන්න යතුරු සල් අංගලට ාවත් දිිගටම ේ පසල්ටික ගොල්ලට කර න්න කියල කියන්න කැමති මු ය සම්බන්ධීින් දශපාලන නයෝජතන් කිහිපෙනෙකුම මෙෙස අද හස් පලකලා දර්වන් ්‍යධ්‍යාපන අ ්‍ය සි. ෙන්න්නන අහිංසක ගම්මල දරුවට තමයි මේක ලොකුටම් බලපා නකරවලටවාත් වෙන ප්‍රදේශවන ේද නිසා පිහිතව ගුරුවරු මේ දෙගොල්ලම ආණඩුවත් මේ පිළිබඳ අවදාානයම කල මේ පශ්න විසල පසල්ටි කික්මටන්ගන්න අවශ්‍ය දැන අවද්ේක මරක්කතර වල්ලඉන්න දරුවන්නතව. ගරුවරය නිහල සේවයක් කරන මේ පස්්න විසඳන්න මේ ආනුවට පුලුවන්. දරිකමක් නෑ හෙක් කෝ මේ අක්ු ගහ සල්ලුකෝ විිසෙක් වෙන ද වෙනකොට ගුරුවරුන් විදුල්පතිවරුන් තුමල්ලාගේ ෘතිය ක්‍රියාමාර්ගය කිසිම් විදිියකට පෙවරත් පි පස කියල සාධානත්තය දසින්. දාත්්‍යයමු කරන්නටත් මොද එක් වසර දෙ කවසර තුුණ වසර වගේ. තාමත්ම පහල පන්තවලන ළමයින්ගේ මනෝභාවයක් මේ අධ්‍යාපනය සමගමයි කොටෙනගන්නේ ඒනිසත් තවදුරටත් මේ පවත්වාගෙන යමෙන්. අහිංසක දරුවන් පීඩාවට පත්වෙනවා. විිසෙක් වනි ොල ළමයිටක් බාසල්ටවන් හුේ කාහම මයිත ස්කෝලයන. පඩි වැඩියෙන්ඉල්ලලා උද්ගෝෂණ කන ගරුවරු ස්කල එන්න නැතු හැයි පිගන්නවා? ිගැ ගුවරට පි මයි ඇත්ත පරි වැි කරල යනවා ල්ලපු ගානම දී යනවා ඇවැ ප්‍රියවර දෙකින් ක්‍රියාත්ම කරනය පිළාරගෙන විශ කිස්ක්කට ලමයිට ගන්න . තෙල්මිල් හෙල දැමේ සෝදානමක් නැති බව කනජ තෙල් නනිතිකත සංස්ථාවේ සබහපති නීතිීඥ සුමිත් විජේසිහ මහතා පවසනවා මේ දන්නවල. ධනව මාතෘකාව බවට පත්වෙලා තියෙන්නේ කනිදෙල් මිල සම්බන්ධව. අපි මීට සතියකට පමණ ප්‍රථම දැනුවත්කරා ලෝකවනිද පොලේ ඉන්දන මිල වේගෙන් ඉහල යන බව. යනු අපි අබලසක්ති අමාත්‍යන්ශයයරහා අපි ඉල්ලීමක් කරා රජය අවධාන යොමු කරා මෙම මිල පිළිබඳව සලකා බලා යම්කිසි මිලවැඩී කිරීමක් කරන හැටිට අප ඉල්ලීමක් කරා කෙසේ වෙතත් රජය හැටියට අපට දැනුවත් කරලාති නෝ ෂණෙක්ක මල වැඩි කිරීමකට යාමට රජය කිසිු බලාපොත්වක් ැහැකින කරණාව. ඒ අනුව අපි අපි දැනට මේ සම්බන්ධය බලසක්ති අමාත්‍යන්සයත් ඒවගේම මුදල් අමාත්‍යන්ශය ඇතුළු රජය මේ දිනවල සාකච්ඡා කරගයනවා මෙිල වැඩි කිරීමකින් තොරව ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේ කොහොමද එම නැත්තං සස්ථාව ලබන පාඩුව අවුම කරගැනීමට කුමනාකාරක මැදිහත්වීමක් කරන්න පුළුවන්ද කියන කාරනාව දැන්ට සාකච්ඡාාවමින් පවතිනවා. අපි දන්නවා ැන් ලෝ පොේ. ල්මිලයාම කන්ත නීතිකතු සංස්ථාවට හෝ මුදල්ල අමාත්‍යන්සිනෝ රජයට හෝ කිසිදු ආයතනයකට ලෝකන්ට පොලෙ මිලෙලයාම කළබනා කර කරන්න බෑ හිතඒක අපි පැහදිලි අවබෝධ කරගන්න ඕන ඒ අනුව අපි අපේ ඉන්දන මිල සම්බන්ධයෙන් මිල වැඩිකිරීමක් සිදු කරන්නත්තං රජයම්ගේ සහන ලබාදයනෙන බලාපොරොත්තුව කන්ත නිදික සාස්ථාව හැටියට පට ය. නැවත රට තුළ ඩීසල් සහ ගල්ලගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුකත්වය ලබා නොදීම කෙරෙහි ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මඇතුමාගේ අවධානය යොමු ඇති බව පරිසනා මාත්‍යය මහින්ද අමරවීරමහතා පවසනවා. වලබේ ඟහහා කිරින්දුව ශ්‍රිත ංයුරුවල හා ගංගාාවල වැවී ඇතිවල් පැලෑටි සහ. ක්‍රමනිික ශාකවර්ග ඉවත් කිරීම වැඩ පිළිවල ආරම්භ කරමිනුයි එමහතා මේ බව සඳහන් කළේ සුරකමු ගංඟා වැඩසටහනයටතේ ඒ ක්‍රාත්මකයි. මෙරට ගංඟාපද්ධතියට අයත් ගංගා එකය තුනක් සංදක්ෂණය කිරීමේ අරමින් සුරැකිමු ගංා වැඩටහන ආරම්භ කෙරුණ. ඒ සඳහ ෑකර ඇති මුදල රුපියල් මිියන දෙසයක් ගොලිය උනුසුම පලනය කර ගැනීම සඳහා ජාතින්තර සගවිධහන ක්‍රාත්මකර ඇති වැඩපිළිවට සහහි දැක්වීමේ අරමුණින්. ජනාධීහිපතිතුමා පුනර්ජනීය බලශක්තිය වෙත යොමුුවීමට තිරණය කරතිබෙනවා යනුව වසර දෙදහස් තිහවන විට. මෙරට විදු උත්පාදනෙන් සියයට හත්තාවක් පම පුනරජනය බලක්ති ූලාස්ට්‍රන් මගින් ලබාගැනීම නියමිත. ඉදිරේද රට තුළ ඩීසල් සහ ගල්ලංගු විදුරි ලාාර වෙත් ප්‍රමුක්ත්ව නොද සුලංබලය ජලවිදුලිය සූය බලශක්තිය. එල්ලෙන්ජී ආදිය කෙරෙහි යොමුවන බවයි අමාත්‍යවරයා කියයා සිටේ. තිස්ස මහරාම කාවන් තිස්සපුර ප්‍රදේශයේ කම්හල්කරයෙකු ලෙස පෙනී සිරුවෙන් ගිනියවි සෑදු පුද්ගලෙකු වත්තටකුට ගැනීමට පොලිසිය සමත් වනා. මෙම පුදගලයා නිෂ්පාදනය කළ ගිියවි පහක් සහ තවත් උපරණතුගයක් පොලිස් ාරයට ගැනීමට හැකිවී බෙනවා. එක් ගිනිියාවයක් රුපියල් පාලුස්දහසත් විසිදහසත් අතර මුදලකට අලවිකර ඇති බවයි විවර්ෂණ වලද හෙිවී ඇත්තේ ගිියාවවි විලදීගත්සකරුවන් තුන් දෙෙනකුත තිස්ස පහරාම පොලිසිය අතඩංකුට කෙනති බෙනවා. යාලා ආභේභූම ආශිතව දඩයම් කිරීම සඳහා මෙම ගිනිිය අවියයෝග නඇති බවයි හෙලිවී ඇත්තේ. වැටලින්ම සිදුකන අවස්ථාවේදීද කම් හල්කරු ගිනිියපි නිෂ්පාදනය කිරීම නිදතව සිටන බව පොලිසිය පැසවා. කාබික පහර නි්පාදනය කිරීම සඳහා ගොවින්ට දීීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුපියවර ගැති බව ක්‍රෂසිිකර්ම මාත්‍යය මහිදානන්ද අලුත්මගේ මහතා පවසලපා. ආණ්ඩුව සාහතිකයක් දුන්න අපි වෙලාවට පොහොර දෙනවා. ඒදන පහර ගෙනපි සාහත් වගකීමගන්නවා. වගරලලා පාඩුවක් වොත් ඒකටි ප වදිගවනවායක. ඉති ඒතුත් දීලා පොහොර ටිකත් දෙනවනම්. පහර ගැන සාහතිකයක් දෙනවන මේක නි්පාන අඩුවක් වොත් වන්දි දෙනවා කියවම්. ඒට වැඩිය දෙ අපට කියන්න නෑ. ති මට තේරෙන්න්නනෑ එහෙම කරලා බෑ කියන වන ගොවිය ඒක ැ කොට අුරාධ පුර ශික ස රයි. අපි ගොවියන්ට දොලොස්තාාස් පන්සේ ගාන වෙනම සල්ලි ගෙවනවා. අනුරාධපුරේ එක් ලක්ෂ විසි අට දාහත් ගොවියෝයින්වා මේ ක්ලක්ෂ විසි අට දාහතම අගරුවාද වෙනකොට අපි ගෙවලයිවරයි. දැනි සේට හතලිය ෙවල යනවා රන්න. ගවියන්ට ොපෝෂ්ට මෙති ගන්න පුලුවන් ගෙදර් හදල තිීරන එක පචර මුලතිව කල් පාඩු ප්‍රදේශීෙන් Tී පනස්සයිල් ගිනිය විසඳහා යොදාගන්න උන්ඩ තොගයක් සොයා ෙනතිබෙනවා. මුලදයව ශේෂකාර බලකා කඳූරේ නිල දහරන්ට ලදතොරතුරකට අඩුවයි වැටලීම සදුකර ඇතේ. එහිදී ටීපනස්හය ගිනි අි සඳහා යොදා ගන්න? උන්ඩ එක්දහස් පන්සේ විසි නමයක් හමු වීතිබෙනවා. පාලු නිිඳක් පිරිදු කිරීමට යාමේදී එම උන්ඩ හමු වනා. මෙම ටීපනස්සය උන්ට සම්බන්ධෙන් වැදුර විවශන බලතියව පොලිස්ථානය ආරම්භ කර තිබෙනවා. මෙතෙක් කිස්නු සකරුවෙකු අත්තනක්කට ගෙන නොැති බවයි විශේෂකාර බලකාය සඳහන් කළේ. සුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී සියදායම ඊලනංවා ගැනීමට හැකිවී තිබට බව භූවිත්‍ය සමීක්ෂණ හා පතල්කාරංශේ අධ්‍යක්ෂ ජනරල්, ඉංචිනේරු ඩිසක්ෂනද සිල්වා මතා පවසනවා. කොරනා වසංගතය මධ්‍යේ මෙම තත්වේ ඇතිකර ගැනීමට හැකිවීම සම්පත්දයෙන් සතුට වන බවයි ඒ මහතා සඳහන් කළේ. බලපත්‍ර ලාබිහිට ඔන් Onlineන් ක්‍රමය හහා බලපත්‍ර ලබාගැීම සම්න්ධය දැනුව කිරීමේ වැඩසට නක් හවිද්‍යා සමීක්ෂණ හ පතල් කාර්යංශයේ ගම්පහා කාර්යාලේදී පැවැත්වනා. බලපත්‍ර ලාබින්ගේ ගැටලු සම්බන්ධයන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණ. ඔන් Onlineයින්ම් සේවාර හා කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටිය. අපට හැකාව ලැබුණ පෞග්‍යකාලෙට වඩා මේ අවුරුද්ධේ ඒ සමාධන ක්‍රියාවලියන්ට සම්බන්ධ වෙලා කාර්යාංචේ ආදායම ගිය අවුරුද්ධට වඩා වැඩි කරගන්න. යනු අපි මේ වරුද්ද ලාපොත්තු වෙනවා ගියවුරුද්ද ආදායම අිබවල මේවුද්ද සම්බරනකොට විශාලාආදායමන් ලබාගන්න කාරියංචි ඇතිියට. සාමාන්‍ය අපි බලාපොරොත්වන මේ අවරුද්ද මිියන තුන්දහහික් ෝල ලායගන්න තයි ලා පරොත් ව කෝට හ ර ත් න්ේ ික. දාම ගන්නතම අපේ බලාපොරොත්තුවවෙලාතියෙන්නේ මේ වසරවසානය වෙන පස් කිවුබ් එකට භූවිද්‍යා සමීකන පතල් කාර්යාංචය අයකරගන්නේ රාජ්‍යභාගගේ හැටියට පියල් විස්සක් වගේ කරන. ගල් කිවබ් එකට කාර්යාංචය කරගන්න රුපියල් හැත්පහක වගේ මුදලක්. අපේ සාමාන්‍යෙන් අවුද්ධකට ප්‍රවාහණ බලපත් ගන්න කටීන්නෝ ලක්ෂ දයිකට වඩා අධික ප්‍රමාණයක්. ඇති අපි ඒගොල්ලන්ට අවස්ථාවල බල දීරතියෙනවා කාර්යාංචය හැටියට අපේ කාරියායිංශයට එන්නේ නැතිවම ඒ අදාළ අයිදුම් පට්ට බාරදීල ඒ මුදල් කටයුතුත් ඔන්ලයින් ගවන්න හැකියාවල බාදීර තියවා. හේනක නවතාතිබූ රෝධ හතරේ ට්‍රෙක්රයක රියතුරු වසන වාඩිව සිටි වයි සවරදු දා හතරක දරුවකුගේ හිස මතට කෝන්කසක් කඩාවැැටීමෙන් එම දරවා ජීවිතක්ෂට පත්වොතිබෙනවා. මෙලෙසමියගොස් ඇත්තේ හොරෝව පතාන දුටවැව ප්‍රදේශයේ පාදිංචි දුටව මහා විද්‍යාලයේ නවනශවේණ ඉගෙනුම ලබට සිස්වෙකයි.මියගේ සිසුවවා සෙන් ඥාති සොහිරුගේ ටැක්තරක නැගී මොරවැව හේනයට පැමිණඇත්තේ සීසාන් අයු බලා සිටීමට පව පොලිසි පවසවා මෙම ටැක්ටරය කෝන්කස අසර නවතා තිබූ අතර එම ගස දරවාගේ හිස මතට කඩා වැටි තිබෙනවා. එම ස්ථායේ ගින් ැබීම නිසා ගස දුර්වල තිබූ බවයි, පරීක්ෂණවලද හෙළිවුණේ සමින් අධ්‍යහට ප්‍රධාන පොෘත්ථය විකාශයයට නිමවට පත් වෙනවා. පස්සුර එකයි පනස් පහේ සිට අපගේ පැන් පෑපපුුවතිකකාශේය බලා පොතුවන් ඔබට සු දවසක්.